දැන් දෝනිලා පුතාලට අම්මලා තාත්තලා හැමෝටම උපන් දිනයක් තියෙනවනේ. ඇත්තටම උපන් දිනේ දවසේ කාටද තෑගි දෙන්න ඕන? ළමයි නම් අම්මා තෑග්ගක් දෙනකම් බලන් ඉන්නවා. ළමයි නම් තාත්තා තෑග්ගක් දෙනකම් බලන් ඉන්නවා. උපන් දිනට තෑග්ගක් හම්බුනේ නැත්තම් දුකින් ඉන්නවා. හිතෙන්නේ නැද මෙතන වැරද්දක් තියෙනවා කියලා? උපන් දිනේ දවසේ ඒ ඉපදිච්ච කෙනා නෙවෙයිද තෑගි දෙන්න ඕන? දැන් ගොඩක් අය හිතන් ඉන්නේ උපන් දිනේ අයිතිකාරට අපි තෑගි දෙන්න ඕනේ කියලානේ. එයා මේ මනුස්ස ලෝකෙට ආපු ප්‍රීතියක් එයාට තිබෙන එක සාධාරණයි. මොකද දුගතිවල සංසාරේ ඉපදිලා ඉපදිලා කාලෙකින් මනුස්ස ලෝකෙට ඒ මදිවට බුද්ධෝත්පාද කාලෙක ඇවිල්ලා තියෙන්නේ. ඒ ප්‍රීතිය සම්බන්ධයෙන් සතුටු වුණාට කමක් නැහැ. හැබැයි ඒ ලද ආයුෂ තවදුරටත් වැඩි වෙන විදියට තමරු නම් ගෙන අපවාසය අඩු වෙන විදියට උපන්දිනේ තමරන්නේ. එතකොට මේ ජන්මදිනයේදී අද වගේ දවසක මං වගේ පුතෙක් වදන් මිනිහෙකුට විඳින්න බැරි තරම් අතිශය කටුක වේදනාවෙන්ද ආදරණීය මෑණියනි ඔබටයි මේ තෑග. ඇයිද නෙමෙයි තෑගි දෙන්න ඕන? එදා බිහි වූ දා පටන් මේ මොහොත දක්වා ජීවත් කරවාපු ආදරණීය අපච්චි ඔබට දිගාසිරි වේවා, ඔබට පින් ලැබේවා. මම කියන්නේ මේ දරුවන්ට තමන්ගේ උපන්දිනේ දවසේ අම්මා තාත්තට හොඳම තෑග්ගක් දෙන්න. පුංචි ළමයි නම් කියයි ඉතින් අපිට කොහෙද තෑගි දෙන්නේ සල්ලි කියලා. මං දැක්ක එක පුතෙක් අම්මට තෑග්ගක් දීලා එයාගේ උපන්දිනේ දවසේ අද වගේ දවසක මං මගේ දරුවෙක් බිහි කළාට ඔයාට ගොඩක් ස්තුතියි. ඒක ලොකු තෑග්ගක් නේ. අකුරු වලින් ලියලා කොළ කෑල්ලක අම්මට දෙනවා. ඒක කොච්චර වටින තෑග්ගක්ද? පින්වත්නි බුදුහාමුදුරුව ඔය දෙගුරුන්ට දරුවන් විසින් දිය හැකි හොඳම තෑග්ග විදියට දැක්කේ ඕව නෙමෙයි. යම්කිසි දරුවෙක් තමන්ගේ අම්මා තාත්තව අකුසලයෙන් ගලවනව නම් කුසලයේ පිහිටවනව නම් නිවනට එයාගේ සිත පුරුදු කරවනව නම් ආන් ඒ දරුවෝ දෙමාපියන්ගේ ණය ගෙවනවා. දැන් අපි අහලා තියෙන්නේ දෙමාපියන්ගේ ණය ගෙවන්න බෑ කියලානේ. එක උරහිසක අම්මව තියාගෙන අනිත් උරහිසේ තාත්තව තියාගෙන ජීවිත කාලෙම කවමින් පොවමින් නහවමින් උපස්ථාන කළත් ඒ ණය ගෙවන්න බෑ කියලා බුදුදහම ඉතා පැහැදිලිව උගන්වනවා. හැබැයි මෙතන උගන්වනවා ණය ගෙවන්න පුළුවන් කියලා. මොකද්ද විදිය? අර විදිහෙන්. එහෙනම් පින්වත්නි ඔන්න ඔබට යෝජනාවක්. ඔබේ ජන්මදිනේට ඔබේ අම්මාලව කුසල් කරනවා, ඔබේ තාත්තාලව කුසල් කරවනු, අම්මා තාත්තාලව පින් කරවන්න. අම්මා තාත්තා ජීවතුන් අතර නැත්නම් ඒ ඇත්තන්ට පින් දෙන්න පින් වැඩක් කරන්න, හොඳ වැඩක් කරන්න. උපන් දින නම් 365 දවසම තිබිලා ඇති අපිට. කොහොම වුණත් ව්‍යවහාරික ලෝකේ මේ සැමරුම අර්ථවත් කරගන්නයි මේ කියන්නේ.